மகாசங்கரத்னேன் அவசராய் ஹிந்து ஆகமிக குருக்கள் துமன்லா இஸ்லாமிய ஆகமிக மௌலவி துமன்லா கிறிஸ்தியானி கத்தோலிக பூஜக துமன்லா பிரமுக சியலூம ஆகமிக நாயக்கின் அவசராய் அப்பே ஹிதாதர ரவி சமரவீர மெதித்துமணி ஏவகேம இந்திக தசநாயக மெதித்துமணி மா சகோதர டிஸ்ட்ரிக் சபாபதி சமிந்த விஜயசிரி சகோதர பார்லிமெண்ட் மந்திரி நயன வாசல இலான் பெரேரா ஏவகேம அப்பே கரு சங்விதாயக வருண்வன பிரதீப் வீரசிங்க அப்பே முசாமில் ஆண்டுகாரதுமா ஏவகேம லக்ஷ்மண் செனிவிரத்ன அமதிதுமா அமீர் முகமது குருபரன் ஏவகேம் அது அபித் சமக அத்தல் பெனகத்த ஹேமச்சந்திர பதுல்ல நகராதிபதிதுமா காந்தமதிதுமா ராமநாயக மதிதுமா இவகேம சச்சித்தானந்தன் மதிதுமா நிஹால் செனிவிரத்ன மதிதுமா பிரமுக சியலூம சங்விதாயக வருண் சஹய சம டிஸ்ட்ரிக் பலாத் சபா மந்திரி அபேட்சக அபேட்சிகாவன் பலாத் பாலன அதுமே அவஸ்தாவட மே குணு மே மகா ஜனகங்காவ யாதரணிய மௌருணி பியவருணி சகோதர சகோதரியணி மித்திரவருணி அது தவசே வெளிமட பிரதேசே கேந்திர கரகின பதுலு திஸ்ட்ரிக்கே மே மகா ஜனரலிய அமதன் அவஸ்தாவே மம் ஆரம்பேதி மகியன்ன கமதி மே பிரதேசே அர்த்தபால் கோவியா அப்பி ரககன்னுவா அப்பி ஆரக்ஷா கரணுவா மம் அர்த்தபால் கோவிந்த யோஜனா வக்கரணுவா ஒப்ப சூதானந்த ரட்டே இன்னும் சபையன் சூதானந்த எனக்கு அனிவாரன்ம சகன கிரமே கட்ட பீஜத்தி கலபாதீலா கிலோ பணா திசத்தா ஸ்பன்சியாய் நேது அப்பே ஜனாதிபதி துமாட்டோ தேரின்ன ஏட பொது ஜனதாவகே அர்த்தபல் கோவியாகே ஹத கஸ்ம தேரின்ன ஏ நாடிட்டிக்க வெடகரன்ன எங்கே நாடிய கெளிமையன்னு அன்றுகுமார திசா நாயக நாடியட்டு கொந்த படு தேக ரணில் ஜனாதிபதி அனுரகுமார ரணில் விக்ரமசிங்கே கிஹிலி கரு தேக அர்த்தபால் கோவியவ அப்பி ரககண்ணோ அப்பி ஆரக்ஷா கரணோ கொய் தரம் அமானுஷியதமே ஆண்டுவ அரியட்டம் அஸ்வன்ன நிலன கொட்ட பிட்டுராட்டி இங்க என்னனோ ஏக ஒபட்ட வித்தராக்னவே கரண்ணே தமுள்ளே லூனு கோவியட்டத் கரணோ படையிருங்கு கோவியட்டத் கரணோ என்னிசா மாம் ஒபட்டே கக்கியான்ன கமதி அப்பி கோவிய வத்ராக்கினவா அப்பி பாரி போகிக்கிய வத்ராக்கினவா ஏ தெக்கம் அப்பி கரண்ணட்டோன ஏ தெகொல்ல மாரக்ஷா வென நவ ரட்டாவகட்ட வெளிமடேதுலு பதுல திஸ்ட்ரிக்கேதுலு நுவரலிய திஸ்ட்ரிக்கே சீலுத நாம சூதானம் வண்ண இவகேம சீதாகார பாசுகம் அப்பி ஆரம்ப கரண்ணட அதாஸ் கரணவா கிரிகோவி அப்பி ரகினவா கம்மிரிஸ்கோவி அப்பி ரகினவா
හරිතාගාර සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සහන ණය ක්‍රමයකුත් ගොවි ජනතාවට අපි ලබා දෙනවා. ඒ වගේම මල් වගාව ප්‍රචලිත කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ වගේම මම ඔබට කියන්න කැමති මේ බදුරු දිස්ත්‍රික්කයේ වැලිමඩ ඌව පරණගම බල ප්‍රදේශ නියෝජනය කරමින් මීට වසරකට එකහමාරකට පමණ පෙර අර්ථපල් ගොවිය වෙනුවෙන් කතා කරන්නේ කියලා මාව හමුවන්නට ආවා විපක්ෂනායක කාර්යාලය. ඒ අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හනක් නැගුව පමණක් නෙමෙයි. මම ඒ අයගේ යෝජනාව අතට අරගෙන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කරලා කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ අනුකුමාර දිසානායක කියන්නේ ඕවා කරන්න බෑ. ඕවා කරන්න සල්ලි නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ රජයට සල්ලි තියෙනවා කෝටිපතියන්ට බදු සහන දෙන්න. අර පොළු තියපු සුපිරි කෝටිපතියන්ගේ කෝටි ගණන් මුදල් කප්පාදු කරලා තියෙන්නේ. ඔක්කොම ණයවලින් නිදහස්. පොලියත් කපලා සල්ලි කාර්යයට ඕන ඕන විදියට කටයුතු කරන මේ රටේ ලක්ෂ 220ක් අසරණ ජනතාව වෙනුවෙන් පොදු ජන යුගයට ඔබ සියලු දෙනාම සූදානම් වන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යනකොටත් ගැහුව වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් වලට පෙන්ෂන් ෆන්ඩ්ස් වලට EPF එකට පිප්පකට ගැහුවා, ETF එකට පිප්පකට ගැහුවා. එහෙව් ආණ්ඩුවක් තමයි අද රටපාලනය කරන්නේ. එහෙව් ආණ්ඩුවේ හොඳම ගෝලයා බවට පත් වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුකුමාර දිසානායක. දැන් මම එකක් අහන්නම් ඔබ සිළු දෙනාගේ. සජිත් ප්‍රේමදාස කවදාවත් රට බංකොලොත් කරපු රාජපක්ෂලා වෙනුවෙන් කුලියට කැහැලා තිබෙනවා? පෝස්ටර් අලවලා තියෙනවද? දළදා මාලිගාව ඉදිරිපිට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉදිරියේ ගිවිසුම් වලට අස්සම් කරලා තියෙනවද රාජපක්ෂල එක්ක අපි? නමුත් ජනතා විමුක්ති පෙරමුණ එක කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක එක කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අය පෙන්වන්න හදනවා කවදාවත් ආණ්ඩුවල හිටියේ නැහැයි කියලා. කෘෂිකර්ම වාරි මාර්ග ඇමතිකම කරේ නැද්ද? ධීවර ඇමතිකම් ගත්තේ නැද්ද? තවත් රාජ්‍ය ඇමතිකම් ගත්තේ නැද්ද? නියෝජ්‍ය ඇමතිකම් ගත්තේ නැද්ද? මම ඔබට කියන්න කැමතියි, රට ගොඩනගන හොඳම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ සුපිරිම ටීම් එක ඉන්නවා. රට වැටි තිබෙන මේ අමාරු තත්වෙන් ගොඩ ගන්නට අපි කැප වෙනවා, කැප වෙනවාමයි. මම ඔබට එකක් කියන්න කැමතියි. දැන් හැමදාම මේ ජනාධිපතිවරු කියන්නේ මේ ජනතාවට කැපකිරීම කරන්නයි කියලානේ. මම ඔබට කියන්න කැමතියි, 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට ඒ වටිනා වරම ලබා දෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි. මම කැපකිරීම කළා පෙන්වන්න. මම පඩිනඩි දීමනා ගන්න ජනාධිපතිවරයෙක් වෙන්නේ නැහැ. මගේ සේවාව මගේ මාතෘභූමියට මම ලබා දෙන්නේ කිසිම වේදනයක් ගන්න නැතුව. මම වතුරු ගුරක්වත් ගන්න යන්නේ නැහැ, කෑම එකක්වත් ගන්න යන්නේ නැහැ. රටේ ජනතාවගේ බදු මුදල් වලින්
මම ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරනවා. මුළු බදුලු දිස්ත්‍රික්කයේම සංවර්ධනය කරන්නට මං කරන පළවෙනිම දේ තමයි බදුලු දිස්ත්‍රික් සංවර්ධන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය presidential task force on developing badulla district ඒක අපි ආරම්භ කරනවා. ඒක ආරම්භ කරලා බදුලු දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසයක්ම අපි දියුණු කරනවා. මැතිවරණ කොට්ටාස 9ම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ම පළාත් පාලන බල ප්‍රදේශ 18ම වසම් 567 කුඩා ගම් නියම් ගම් නගර 2580ම ජීවත්වන ජාති ආගම් කුණමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව බදුලු දිස්ත්‍රික්කයේ ජනතාවට ශක්තිය ලබා දෙනවා, දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ තාරුණ්‍ය වෙනුවෙන් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආසන මට්ටමින් ආරම්භ කරනවා. ඉන්පසුව ප්‍රාලේ කොට්ටාස මට්ටමට ගෙන යනවා. පාසල් පද්ධතිය ස්මාර්ට් පාසල් බවට පත් කරනවා, සුහුරු පාසල් බවට පත් කරනවා. රෝහල් පද්ධතියත් සුහුරු රෝහල් බවට පත් කරලා නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයයි අනිවාර්යෙන්ම සුරකිනවා, ශක්තිමත් කරනවා, වැඩි දියුණු කරනවා. ඒ වගේම දස ලක්ෂයක් නව ව්‍යවසායකින් 1 million new business startups 1 million new entrepreneurs 10 lakh නව ව්‍යවසායකින් බිහි කරන වැඩසටහන තුළ බදුලු දිස්ත්‍රික්කයේ හැකියාව, දක්ෂතාවය, නිපුණතාවය, කැපවීම, අධිෂ්ඨානය තිබෙන අපේ යොවුන් පරපුරට ඒ හයිය දෙනවා, ඒ තැන ලබා දෙනවායි කියන එක මං ඔබ සියලු දෙනාටම කියන්න කැමති. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මං කියන්න කැමති මගේ මවගේ ගම බණ්ඩාරවෙල මේ බදුලු දිස්ත්‍රික්කයේ මූලාරම්භයේ තිබෙන මගේ මව. අපිට තියෙන බොහොම සමීප සම්බන්ධතාවයක්. මගේ තාත්තගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තිබෙන්නේ වාසනාගම වියලුව මැතිවරණ කොට්ටාසේ. ඒ නිසා මේ අවස්ථාවේ මම ඔබ සියලු දෙනාටම පොරොන්දුවක් වෙනවා. මේ බදුලු දිස්ත්‍රික්කයේ වර්තමානයත් අනාගතයත් මමත් මගේ කණ්ඩායමත් මේ සියලු දෙනා මාත් එක්ක වැඩ කරන ටීම් එක අපි බාර ගන්නවා. දූෂණය, වංචාව, හොරකම තුරන් කරනවා. රට විනාශ කරපු කණ්ඩායම් නීතියේ ඉදිරියට ගෙනෙනවා. රටට අහිමි වුණු සම්පත් දේපල රටේ දියුණුව උදෙසා නැවතත් වරක් ලබා ගන්නට ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි වැඩසටහන, අහිමි වුණු දේපල සම්පත් රටට ලබා ගන්න වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මං ඉල්ලීම් කීපයක් කරනවා. මගේ කතාව අසා සිටින කීප දෙනෙක් හරි එක්සත් ජාතික පාක්ෂික ඉන්නවනම් පරදිනවයි කියලා පිළිගන්න ජනාධිපති අපේක්ෂක අහලා තියෙනවද එහෙම දෙයක්? එයාම කියනවා එයා පරදිනවලු. එන මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලුම දෙනාට බය නැතුව ප්‍රේමදාසගේ පුතාට දුරකථනයට කතරේ ගහලා වරම ලබා දෙන්න ඔබවත් අපි එකතු කරගෙන හොඳ ශක්තිමත් ගමනක් යන්නට අපි අදහස් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මතක තබා ගන්න අපේ සිහිනය කෘෂිකර්මාන්තයේ දියුණු කරනා සේම අපි සංචාරක කර්මාන්තයේ දියුණු කරන්නට ඕන.
ඒ විතරක් නෙවෙයි බදුලු දිස්ත්‍රික්කයේ නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන කර්මාන්ත ශාලා පළමු ආසන මට්ටමින් ආසන 9ට දෙවනුව ප්‍රාලේ මට්ටමින් ප්‍රාලේ 15ට එක කර්මාන්ත ශාලාව බැගින් ලබා දීලා යවුන යවුනියන්ගේ රැකියා ප්‍රශ්නයට අපි විධිමත් විසඳුමක් ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දීලා ඡන්ද නාස්ති කරන්න එපා. රනිල් වික්‍රමසිංහගේ කිහිලිකරුව අනුර කුමාර දිසානායකට ඡන්ද දීලා ත්‍රස්තවාදයට වරමක් දෙන්න එපා. පුච්චන සංස්කෘතියට විනාශ කරන සංස්කෘතියට කපෝති කරන සංස්කෘතියට කාබාසීනියා කරන සංස්කෘතියට ඔබ ඉඩ තබන්න එපා. රට ගොඩනගන, ගෙවල් හදන, නගර හදා, ගම් හදා, රට හදන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වියත් කරපු හොඳ වැඩසටහන් ක්‍රියාත්මක කරන අපේ සමගි ජන බලවේගේ නව දර්ශනයට නව ගමන් මගට ඔබගේ හයිය ලබා දෙන්න අනිවාර්යෙන්ම බදුලු දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගේ වගකීම ප්‍රේමදාසගේ පුතයි අපේ කණ්ඩායමයි මුළු සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි අපි බාර ගන්නවා කියන එක ප්‍රකාශ කරමින් රැලිමඩ ජනතාවට ජය වේවා. ඌව පරණගම ජනතාවට ජය වේවා. බදුල දිස්ත්‍රික් ජනතාවට ජය වේවා. ආසන 9ම ජනතාවට ජය වේවා. ජය වේවා. ජය වේවා.